神セタあって。ඔව් ඉතින් හිටිවනේ කවියේ කුණහම ඔබතුමා කවි මඩුව වලට එහෙම ගිහින් ඇති. වයි මඩුව වලට ගියපු වාර ගණන නම් මතක් කරන්න බෑ. ඒ තරමටම කවි මඩුව වලට ගිහින් තියෙන ඔබතුමාට මතකත් ඒ තරම්ම හිතන්නේ මතක හුඟක් මතකයන් අතර ඔබතුමා ජීවත් වෙනවා ඇති. අපිට කියන්නකෝ අමතක නොවන සිද්ධි සිදු වෙලා ඇතිව කවි මඩුව වල. නැත්තම් ඔබ කියපු කවි වලට සමහර වෙලාවට තරුණ අය වෙන්න පුළුවන් නැත්තම් ආකර්ෂණීය වුණු අවස්ථා කොහොමද මේ රසවත් වෙන්න ඔය කවියත් එක්ක ගෙවුණු කවි මඩුවල මෙහෙමයි බොහෝ තැන්වල දැන් මේ මේ ගයි මඩුව වලට ගියාම මට නම් මතක ඇති කාලයක මේ හැමතැනම ගියාම මට මූලාසනිය තමයි දෙන්නේ හා 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 එතකොට ඉතින් අනික් අය සංවාද වල මෙදෙන අතර මුණාතරේ දුන්නම දෙපැත්තේ කණ්ඩායම මෙහෙවන එක තමයි රාජකාරී තියෙන්නේ රාජකාරී ඔය අතර මතක හිටින සිද්ධිය ඇතිද තියෙනවද තිනෝ තිනෝ මේ ඕනතරම් තිනෝ මට මතකයි එකක් අපේ ජීම් මජිත් තවියාගේ කඩුවෙල තිබුණා 24 පැයේ කයිමඩුව ඔව් ඒ 24 පැයේ කයිමඩුවේදී මට මතකයි මම මුලාසනේ හිටියේ මම කවියන් දෙපොලකට ආරාධනා කරා එකෙක් තමයි මගේ එතවත් මගේ සහෝදර කවියා හරියදාස අබේසේකර කියලා. හ්ම්. අනේ කිවිඳිය පද්මා කියලා වගේ මගේ මතකයේ හැටියට ඒ කිවිඳිය බොහොම මහත. අහහ. ඒක දරපු කෙනෙක්. තාම මේ ඒ දෙදෙනා සංවාදයට යොමු කරාම මම කිව්වා ඒ කිවිඳියට මට මතකයි මම කිව්වා කරි කවිය මුළු කවිය මට මතක නෑ නංගි කියන ආමන්ත්‍රණයෙන් තමයි මං කතා කළේ හහහ ඉතින් එතුමිට ඒක ටිකක් මදි වෙලා මම නංගි වෙන්නේ කොහොමද කියලා එතුමිය කවියකින්ම ඇහුවා හහහ දැන් මූලාසනෙන් ඇව්වේ මේක ඔව් 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 මූලාසනේ හැටියට මට පිළිතුරක් දෙන්න ඉඩ නොදී එයාගේ විරුද්ධ වෙලා හිටිය ආරිදාස අබේසේකර කවියා ඊකට උත්තරයක් දුන්නා දුන්න උත්තරය මට කවියෙන් දැන් කියන්න මතකයි මේ හිටියොන කවි ගොඩක් මතක හිටින්නේ නැහැ නේ ඔව් මට මතක හිටින්නේ නැහැ ඒ කිව්ව උත්තරය තමයි මේ නංගේ කිව්වා මොකද දැන් ඒ මොකද කියන කාරණය මේ සීගිරි ගල උඩට නැගලා මං ඒක බලනවා කියන මේ සීගිරි ගලේ කියලා කිව්වේ අර කිවිඳ අර ස්තූල ස්තූල ගමස් සම්පත්තිය මා හිතන්නේ අමනාපකම් තරහ නැහැ මිනිස්සුන්ව සතුටපත් කරන්න අසන් ඉන්න පිරිස සතුටපත් කරන්න හැම කෙනෙක්ම මට ඒ වගේ දැන් එහෙම මතක තියෙනවා අතරම කවි වලින් කියන තරම් මේ මොකද ඒව පාඩම් හිටින්නේ නැහැ අජිත් කවියා මට මතකයි ඒව පොත්වල හැම කවි මේ 24 කවි කයිමඩුවල ඒ පොත් වලින් පළ කරනවා ඊටවෙන කියාපු ඒවා ඔකම මම හිතන්නේ පටිගත කරලා ආපහු පොත් වලට අරගෙන පළ කරනවා නැතෙන් ඒ වායිසක නුට ඒවයි බල ගන්න උඩ මේව තියනවා කියලා ආ ආ එතෙන් ඔය විදිහට බොහොම රසවත් අතීතයක් ඔබට තියෙන හිටිවන කවියෙක් විදිහට කවිමඩුවලට ගිහිල්ලා සිදු වුණු සිදුවීම බොහොම මතක් කරලා වැඩිපුරම ඔබට මූලාසනිය හොබවන්න අවස්ථාව ලැබෙන්න කියලා කිව්වා. ඔබ කවියෙක්. ඒ වගේම තමයි ඔබ ගීතවලටත් ආදරය කරනවා ඇති. කැමති ගීත, ඔබට දැනුණු ගීත අපිට මතක් කරන්න පුළුවන් නම් මේ වෙලාවේ ඔබේ නමින් අපි ප්‍රචාරය කරනවා. කැමති ගීතයක්, ඔබට දැනුණු ගීතයක්, ඔබේ හිත නැවතුණු තැනක් තියෙනවා නම් ගීතයක් ඉදිරියේ කොයි වගේ ගීතයක්ද? මොකක්ද ඒ ගීතය? මං ගොඩක් මේ දැන් ගොඩක් වාග් ගීත අලුත් ඒවා තියෙනවා. ඔව්. ඒ වුණාට මේක පෙරණගීයක් වුණාට මම හිතන කවදාවත් පෙරණ වෙන්නේ නැහැ අමරදේව අනිත් අමරදේවයන්ගේ සන්නාලීනී ගීතෙ. හ්ම්. ඔබතුමා මේ ගීතෙට දැඩි කැමැත්තක් දක්වන්න හේතුවක් තියෙනවද? හේතුව මෙහෙමයි ඒකේ දැන් මං හිතන්නේ සරෝජිනී නායිදු මේ මෙතනියගේ ගීතයක් අනුසාරයෙන් හදාපු ගීයක් නම මේ ගීයේ තියෙනවා අපේ උපදුම යොත්තිම විවාහය සහ මරණය ආදී දේවල් ආබැඳුණු සංසිද්ධීන් ඉතින් එහෙම එක වචන පදපේල කීපයකින් මේක කොහොමද ගලප ගත්තේ කියන එක මහා පුදුමයක් ඒ වගේම ඊට ගලපපු සංගීතය අනුව
ඉතින් මේවා ලේසි පාසු වැඩ නෙවෙයිනේ. ඒ නිසා මමනම් ඔව් මමනම් අලුත් ගීතයක මේ තරම් මහිමයක් දැකලා නැහැ කියලා මගේ කල්පනාව. ඒ නිසා මගේ ගීතයට හරි කැමතියි. ඔබ හිනෙහි හිනෙහි කාටද හැඳුම වියන්නේ මේ පොඩි ඇඳුම වියන්නේ මාලගිරා තටුසේ මරුවින් යුතු නිර්වාණ ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සුන්දර කවිසිත් සොයා යන සෞන්දර්ය චාරිකාවේ තවත් සුන්දරම නවාතැන් පළක අපි නැවතුනේ. අද දවසේ අපේ ආදරණීයම කවිත බවට පත් වුනේ ජයසිරි රුවන් පතිරණ කිවිඳුන්. කවිකාර නිශාන්තයක බොහොම සුන්දර හමුවීමක් සිදු වුණා. සමුගැනීම සටහන් කරන්න කලින් අපි නැවත වතාවක් ජයසිරි රුවන් පතිරණ කිවිඳුන් දෙසට යොමු වෙනවා. කවි ගයන කවි ලියන බොහෝ පිරිසක් අපිත් එක්ක මේ මොහොතේත් එකතු වෙලා ඉන්නවා. ඉතින් කවිය වෙනුවෙන් කවිය නාමයෙන් මේ සියලු දෙනා වෙත ඔබතුමාට පණිවිඩයක් තියන්න අවශ්‍ය නම් ඔන්න ඒ සඳහා ඉඩකඩ තියෙනවා. මම කියන්නේ කවි වෙනුවෙන් නම් අපේ හැමදෙනාම කවි වෙනුවෙන් විතරක් නෙමෙයි මිනිසුන් හැටියට අපි සමාජයට අවංක විය යුතුයි. අපි ඒ වගේම අපේ පරිසරයට සාධාරණ ඉටුකළ යුතුයි. මං හිතන්නේ ඔය දෙක වෙනවනම් අපේ අනාගතය ගැන අපිට බය වෙන දෙයක් නැහැ. අපේ දරුවෝ ඒව අනුගමනය කරා කියලා මං හිතනවා. දැන් තියෙන කෘතීම භවෙන් මිදෙන්න ඕනේ අපිට. අනිවාර්යයෙන්ම අපි ඔය විදේශ රටවලට ගියාම අපිට ඒක තේරෙනවා. එකිනෙකාට ගරු කරන හැටි, එකිනෙකාට කොච්චර ගරු කරනවද, කොච්චර විනයක් තියෙනවද, මහපාරක යනකොට වාහනයක සද්දයක් ඇහෙනවද, හෝන් එකක සද්දයක් ඇහෙනවද, නැහැනේ. ඒ අපේ රටේ මෙහෙම. ඒ මේවා හැදෙන්න ඕනේ. ඒ නිසා එකිනෙකාට ගරු කරනවා නම්, එකිනෙකාට ඉඩ දෙනවා නම්, ඉන්නෝනේ සාසනගත අවංකණම් අපේ රට හැදෙයි. එහෙම හදන්නත් ඕනේ. ඒ නිසා ඒ ටික කළ යුතුයි කියන එකයි මගේ කෙටි පණිවිඩය මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ. බොහොම රසවත් කතාබහක යෙදෙන්නට අතීතය මතක් කරන්නට අපිත් එක්ක එකතු වුණා හිටිවන කවියෙක් හැටියට බොහෝ කවිමඩු ගන්නාවක මුලසුන හොබෝපු ජයසිරි රුවන් පතිරණ කිවිඳුන්. එවැගේම තමයි පරිපාලන සේවය තුළ ඔබතුමාට ඉතා හොඳ අතීතයක් තියෙනවා. ඉතින් මේ සියලු දේවල් අතර අද දවසේ අපේ වැඩසටහනට එක්වීම සම්බන්ධයෙන් අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මොකද රාජකාරී කටයුතු අතරතුර තමයි ඔබ එයින් මදකට ඈත් වෙලා අපිත් එක්ක එකතු වුණේ. ඉතින් ඒ වෙනුවෙන් අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. එවැගේම තමයි ඔබ කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත වතාවක් අපහා එක්වීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. එහෙමනම්
අපේ සිහඬ ගුණින් ඔබ වෙත ගෙන කවිසිතක් කද්දර වැඩසටහනට නිමාව සටහන් කරන්න සූදානම් වෙන්නේ. ඊට කලින් මතක් කරන්න ඕනි අදත් මට සහයෝගය ලබා දුන්නු පිරිස මේ වටා, ඒ කියන්නේ අපි කතා බහ කරන අතරතුර අපිට සහයෝගය ලබා දෙන බොහෝ පිරිසක් ඉන්නවා. හැමදාමත්ම සුපුරුදු විදිහට අපිට තාක්ෂණික සහය ලබා දෙන නයනේත්‍රි කපුරුසිංහ කිවිඳිය, ඒ වගේම තමයි සම්බන්ධීකරණ දායකත්වය සියලු කටයුතු පිළිබඳව ශක්තියක් වෙමින් අනුෂන් ලන්තිකා සොයිරියේ ඉන්න, ඒ වගේම මතක් කරන්න ඕනි අධීක්ෂණයේ මග පෙන්වීම අදත් හේමදාස ලියනගේ කිවිඳුන් ජලිත් මෙවැනිම කවිසිතක් කද්දරින් ආදරණීය කවිතක් සමග එක්වෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නේ යලි ඔබ හමුවන බලාපොරොත්තුව හිතේ තියාගෙන. එහෙමනම් මෙතෙක් වෙලා ඔබත් සමගින් ලෙන්ගතුව රැඳී වුණු මම නිරංජලියනගේ හමුවමු යලිත් දවසක මේ වගේ සොඳුරු කවිතක් සමග. इन सद पारेनी गंगरिं उवे पिन बुगुणिं सा पेरुन गंगावे मुनवद दिय दम ओब हेंगुवे गुड गुडे सा फुकानुवे हे बेंदत मिगुड गुडे ना කනුවෙහි බැන්දන් මිගුඩ තලායන වතුරට පැන්නත් එගුඩ මෙගුඩ හැටි නොදනිමි මම්වත්. කටේ කිරි සුවඳ යන්නද ගුවන්විදුලි කලාවේ සුදුම් වෙනස ගංගා ගලනා සියු දෙස බිම් සරු කරනා සියු දිග කිතු ගොස රඳනා මව් බිම සව් සැප සදනා